සුබ දවසක් වේවා හදන මේ තාත්තේ පුතේ දෙවි. මිනිසුන් වශයෙන් අපි කැමති අපිට ආශිර්වාදයක් ලැබෙනවා නම් වරප්‍රසාදයක් ලැබෙනවා නම් මිනිස්සු හරිම කැමති. ස්වාමි කෙනෙක් වශයෙන් මම දන්නවා කොච්චර දෙනෙක් කෝල් කරනවද ආශිර්වාදයක් ඉල්ල ගන්න. එතකොට මේ බ්ලෙසින්ග්යක් ඉල්ල ගන්න ගොඩාක් දෙනෙක් ගෞ ගාන කෑත ඉඳලා එනවා මේ ආශිර්වාදයකට. එතකොට මේක නරකයිද කියලා ඇහුවොත් නැහැ. ආශිර්වාද කියන දේ හැම වෙලම පිළිල ගන්න ඕනේ. මම දන්නවා මෙහි සුපවත් අන්නට පාද කෙනෙක් ආවොත් නැත්නම් මං කොහේ හරි ගියොත් එතනදී ස්වාමි කෙනෙක්ව දැක්කොත් මුණ ගැහුනොත් මං අනිවාර්යයෙන්ම දැනගහලා මේ ආශිර්වාදයක් ඉල්ල ගන්න. ඉදර දැන් මේක නරක නැහැ. හැබැයි අපිට අමතක වෙන පැත්තක් තියෙනවා. මං හැමදාම ආශිර්වාද ලබා ගත්තත් මම මිනිසුන්ට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද? මම පවුලට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද? මම රටට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද? මම වරප්‍රසාදයෙන් පිරුණා වූ කෙනෙක් වශයෙන් මේ ලෝකයට කරන්නට යන්නේ මොනවද? දැන් මේක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් මම රිසීව් කරලා ඒක දෙන්න ඕනේ. ඔබ දන්නවා භාවනා කරලා ඉවර වෙද්දී සාමාන්‍යයෙන් මේ ඔබට එනර්ජියක් හම් වෙනවා, ශක්ති ප්‍රමාණයක් ඔබේ ජීවිතයට හම්බ වෙනවා භාවනාවෙන් පස්සේ. එතකොට දැන් මොනවද ඊට පස්සේ ඉල්ලන්නේ? ඔවුන්ව ට්‍රේන් කරනකොට ඔබේ වම් මත පපුවට තියාගෙන ඔබේ දකුණු මත දික් කරලා ඒ ආශිර්වාදය ඔබේ ගෙදර ඉන්න අයට, ඔබගේ අහල පහල අයට, ඔබගේ විරුද්ධකාරයන්ට හැම කෙනෙකුටම යවන්න කියලා කියනවා. ඇයි? ඔබ පිරෙනකොට ඔබ එක දෙන්න ඕනි. ඔබ දෙන තරමටම තමයි ආශිර්වාදය ඔබේ ජීවිතයට තව තව ආශිර්වාද ගලාගෙන එන්නේ. ඉතින් මේක රතනම් මේ තාත්තේ පුතේ දුවේ හැම පැත්තක්ම ඔබේ වැඩපලේද, ඔබේ ගෙදර දොරේද, ඔබේ සෙල්ලම් පිටනේද, හැම තැනටම ගියොත් කාර්ය ඔබ ඉදිරිපත් වෙන්නේ කවුරු වශයෙන්ද? මම ඔබට ආශිර්වාදයක්, මම ඔබට වරප්‍රසාදයක්, මම ඔබට දීමනාවක්, මම ඔබට වැදගත් දෙයක්, වැදගත් කෙනෙක්. මේ විදියට ලෝකයාට ඔබව මාව දානය කරන්න ඔබට මට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි රත්නම් මේ තාත්තිපති දුවේ සමහර වෙලාවට ආශිර්වාද ඉල්ල ගන්න උත්සාහ කරන මිනිස්සු මුළු ජීවිත කාලයම යන්නේ ආශිර්වාද ඉල්ල ගන්න. මම සමහර දේවල්යෙන් අහනවා, ඔබ කවදද ආශිර්වාදයක් වෙලා අනිත් අයට සහනය දෙන්නට යන්නේ, සැනසීම දෙන්නට යන්නේ? ඉතින් ෆාද අපිටත් නැහනේ. ඒ නිසා තමයි මේ අපි වටේම යන්නේ. ඔබට නැහැයි කියලා හිතාගෙන කොච්චර වටේ ගියත් ඔබේ ජීවිතෙන් ඒක ප්‍රයෝජනයක් නැහැ. ඔබ ගාව තියෙන ආශිර්වාද කියලා හිතාගෙන ඔබ යන ඕනෑම තැනකට ඒ ආශිර්වාදය ජීවමාන බලයක් බවට පත් වෙනවා. එනම් මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දිනාට ඔබේ ජීවිතය, ඔබේ ගෙදරට, අපේ රටට, මුළු විශ්වයටම, ඔබේ ව්‍යාපාරයට, ඔබේ පාසලට ආශිර්වාදයක්ම වේවා කියලා චිසු පිළිගනිමි.